ආහාර පිදීමේ අනුසස් විපාක පින්වතුනි අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරු තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සේ බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට දුගී මගී යාචකාදීන්ට මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද දෙනවාද ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානයේ හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.